හලුෙෙන් සම්මත වෙච්ච මේ නීතියක්ත් එක්ක දවිත්වපුර වැසියන්ට පාර්ලිමේන්තුවට එන්න තිබිච්ච අවස්ථාව අහිම වෙලා තියනවා. දහනුවේ ආන්ුක්‍රම විවස්ථා සංශෝදය අනුවත් දවිත්වපුරවැසියන්ට අපේ පාර්ලිමේන්තුුවට එන්න ඉඩ තිබන්නේ නෑ දැන් කතාවක් කියනවා ඉලක්කන් කියන මේ මන්ත්‍රීවරුම දහ දෙනෙක්ක නවා තුන් හතර දෙක්කි න ටත් වැඩිය ආදී වශය කියන ඔබතුමා හිටේ මැතිවරන ොම පතිතවර හටට හමයි කොහොමද පාලිමෙන්තුටාව පාර්ිමේන්තු මැතිවරණයකද නාමයෝජනා දෙන්න පුළලොන් දේශපාල්ල පත්සේකට. නොමිනේෂන් කෝල් කරනේ දොළහට නම් එකොල්ලාහි පනස් පහට දේශපාල්ල පක්සේකට අර ස්වාදන කටඩ ටත් නාම ජන නලදන්න පුල. මේ නුත්සුකං හැමේකටම මේ කොල්ලා යටත් වෙලාද කියලා කෝම තො යන්න්නේ පාර්ලිමිතු මැතිවරණන්නේ පලවෙනි උපලයකනේ ආ කියන ආකෘතිය මේකේ අසෝක බලන්න හතරවෙනි කොළොම් එකදෙනවා තමාගේ කැමැත්ත දක්වන සහ තෝරාව පත්කරගැනීම සඳහා කිසිීම නුත්සුදුසුකමකට තමා යටත් නෝන බවට අපේක්ෂගේයාගේ අස්සන දැමෝම කියෙනා අපේක්ෂක ප්‍රකාශත් දෙන්න කියලා මේ බැබලි බැබිලි තිීන්න අරපේ ගංගොල කියනවගේ මහක්ද ැලි පැබලි තියෙන්නේ ඒ අස්සන නොතිමුණකමට රිජෙක් කරන්න පුලුවනි නමුත් මේ නිත්සතුකමට දියවරුම් ප්‍රකාශයක් අරගත්තඇයි කියලා දියවරුම් ප්‍රකාශයක නොදුන්න රිජෙක් කරන්න බැරිිය. ඇයි මේ වැටා බඳන්න තෙයි මේ වැටවහන්න ඇත් වැට බඳින්න පුළුවන් කාටද අසු තුනේ කළබලේ ඇතිුණට පස්සේ හැවන ව්‍යස්ථ සංසෝධනන්නේ ට බෙදන්නඇ කියලා දියරුම් ප්‍රශක් දෙන්න කිව. ඒ දියවරුම් ප්‍රකාශය හැම කැඩිටේට්ම දෙන්න්ඩඕනේඒ නොදුන්නො රිජෙක් කරන්න පුුව මගේ අදහස ඇයි වි්‍යවස්ථා සම්පාදක යන් නොස්සුසුකමකට යටත් නොවන බවට වූ දියවරුම් ප්‍රකාශයක් එක්ෙක් කරුණදාලා අරගෙන මේක රිජෙක්කිරීමට හේතුවක් කියලාපේ පනතරදාන්න ඇත්තේ.